නම බුද්ධය. පින්බර පුන් පොහෝ දිනේදී ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන ධර්ම සාකච්ඡා මේ වැඩසටහනයි අප අද මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. බොහෝ ධර්ම කාරණා අප අද කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ ධර්ම දේශනා මේ වැඩසටහනට, ධර්ම සාකච්ඡා මේ වැඩසටහනට මහමෙවුනාව භාවනා සුපවාසි පින්වත් ස්වාමීන් වහන්සේ නමක් අද මෙදිරියට වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මම নমস্কার පුරුක පිළිගන්නවා. අප අද පෞද්ගලිකවම ඔබේ ජීවිතය අරමුණු කරගෙන, ඔබේ ජීවිතයේ ඉලක්ක කොටගෙන කරන ධර්ම දේශනාවක් කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ වගේ විසින් මේ උතුම් ධර්ම කාරණා ශ්‍රවණය කරද්දී ඔබේ ජීවිතයේ කොයි ස්ථානයකද මේ වැදගත් වෙන්නේ? කොයි ස්ථානයකද ඔබට මේදී ಉಪಯೋಗී වෙන්නේ, ಉಪකාරී වෙන්නේ කියන කාරණේ අවබෝධයෙන්ම මේ ධර්ම කාරණා ශ්‍රවණය කරනවා නම් මම හිතන්නේ ඒක ඔබට මහා යහපතක් වේවි. අප මේ සාමාන්‍ය ජීවිතයේදී යම් යම් දේ නිවැරදි ආකාරයෙන් තේරුම්ගෙන තිබෙනවාද? නිවැරදි ආකාරයේ අර්ථ විග්‍රහයක් රහිත නිසාවෙන් යම් කාරණා අපිට සමහරක් විටක අප හිතට නොදුන ඇතුම වැරදි ආකාරයෙන් භාවිතා කරන අවස්ථා තියෙනවා. ඔබ හිතෙන්ගේ පරිදි ඔබ වචනයන් භාවිතා කරන, වචන හසුරවනවා, ඒ තුළින් වැරදි අර්ථයක් නම් ගම්‍යවන්නේ, අන්න ඒ තුළින් ඔබට අකුසලයක් සිදු වෙනවා වෙන්නට පුළුවන්. අන්න ඒ නිසාමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කාරණා හරියාකාරව තේරුම්ගෙන හරියාකාරවම ඒ කාරණා ප්‍රගුණ කිරීම ඔබේ ජීවිතයට ඉවහල් වෙන්නේ, වැදගත් වෙන්නේ. අප අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාමය පිළිබඳව. පින්නත් ස්වාමීන් වහන්සේ බොහෝ දිනක් කාමය කියන වචනේ පාවිච්චි කරනවා. මොකද්ද මේ කාමය? නමෝ බුද්ධාය. සීල දිනාට තෙරුවන් සරණයි. කාමය කියන මාතෘකාව ගැන වචනේ අපි ගත්තොත් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාමය කියන්නේ කුමක්ද කියලා දේශනා කරලා තියෙනවා. කාමය කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දැන් අපි සාමාන්‍යයෙන් වර්තමානයේ ගත්තාම ඇසට පේන රූපය ඔහු මනුස්සය හිතන්නේ ඔහොමනි පුද්ගලයා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාමී කියලා කියන්නේ නැති කාමායානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකී තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, දේවල් වලට කාමී කියන්න බෑ කිව්වා. ඊළ බුදුරජාණන්සේ දේශනා කළා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුද්ගලයෙකුගේ සිතක ඇතිවන සංකල්පයක් කියලා බුදුරජාණන්සේ දේශනා කළා. එතකොට මේ සංකල්පය පෝෂණය වෙලාම තමයි දැන් සමහර ලාවට ඒ සංකල්පය කියලා කියන්නේ ඇසට පෙනෙන්නේ අපිට ඇසට ගෝචරින රූපේනේ. කනට ශබ්දේ, නාසයට ගඳ සුවඳ, දිවට රස, කායට පහස, මනසට අරමු. එතකොට ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංචකාම අරමුණු වලට කියන පංචකාම අරමුණු කාමයේ ඇති කරන්න මූලික වෙන අරමුණු. එහෙමයි. දේවල්. ඒ නිසා කියන ඒවට ඒ පහට කියන පංචකාම අරමුණු කියලා. ඔය පංචකාම අරමුණු වලට සංකල්පයේ වශයෙන් ය බැඳලා යනවා. ඒ සංකල්පයේ වශයෙන් බැඳලා ගියපහම මේ කාමයේ නිසා යාට අන්න රාගය උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිරුෂ මෙතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කාමයේ කියන්නේ සංකල්පයක්. එහෙමයි. අන්නේ සංකල්පය සංකල්පයේ වශයෙන් තේරුම් ගත්තහම අන්නේ මේක සංකල්පයක්, මේක හේතුන්ගෙන් හටගත දෙයක්, හේතු නැති වෙන දෙයක් විදිහට තේරුම් අරගත්තහම අන්නේ කාමයේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් දේශනා කළා. බුදුරජාණන් කොටින්ම දේශනා කළේ කොමක්ද? කාමයේ කියන්නේ පුද්ගලයාගේ හිතේ ඇතිවන සංකල්පයක් ඇටියට. මේ බුදුරජාණන්සේ ඒකෙදී අහනවා මේ කාමයේ කියලා එයා හැඳින්වන්නේ මේ මේ ඒ රූපයේ තියෙන තීන්තවලටද? ඒ රූපයක තියෙන හැඩයටද? එහෙමයි. ඒ රූපයේ තියෙන නිර්මාණයටද කාමයේ කියලා හඳුන්වන්නේ? නෑ, ඒ කිසිවකට නෙමෙයි. කාමයේ කියලා කියන්නේ බුදුරජාණන් දේශනා කළ සංකල්පය. ආනි සංකල්පයේ ස්වභාවය අවබෝධ කරගත්තොත් එයාට කාමෙන් නිදහස් වෙන්න පුළුවන්කම. මෙතන බුදුරජාණන් දේශනා කළේ කාමයේ කියන්නේ පුද්ගලයාගේ හිතේ ඇතිවන සංකල්පයක් ඇටියට. එහෙමයි සන්නස. පින ස්වාමීන් වහන්සේ දැන් මේ කාමයේ යන වචනේ භාවිතා කිරීම සාමාන්‍යයෙන් සිල් ගුණ දම් රකින්න භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සත්‍යම මාර්ගයේ ගමන් කරන පුද්ගලෙක් අප සඳහන් කළොත් ශ්‍රතුපත් ආර්ය ශ්‍රාවකෙක් මේ කාමයේ කියන වචනයට බිය විය යුතුද? මෙසේනම් කාමයේ තුලින් අප කොහොමද කාමයේ ප්‍රහාණය කිරීම මේ කරුණුකාරණා සකස් කරගත යුත්තේ කොයි ආකාරයෙන්ද? ඇත්තට මේ කාමයේ කියන දෙයට බුදුරජාණන් වහන්සේ බිය වෙන්නේ කියලා දෙයක් නෙමෙයි තියෙන්නේ. කාමය කියන දේ බුදුරජාණන්සේ දේශනා කළා ප්‍රධාන කියන සූත්‍රයේ. බුදුරජාණන්සේ දේශනා කරන සුත්ත නිපාතයේ තියෙන
මේ ආර්ය ශ්‍රාවකයාට දසමාර සීනාව ගැන මේ ප්‍රධාන සූත්‍රය විස්තර කරනවා. එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාමාති පඨමාසීන. කාමයේ තමයි මේ ආර්ය ශ්‍රාවකයාට ධර්මයේ හැසිරෙන්න තියෙන කෙනාට මූලික බාධා විදිහට පවතින දසමාර සීනාවන් අතරින් එකක්. එතකොට මේ ප්‍රධාන සූත්‍රයේ දසමාර සීනාව ලස්සනට විස්තර කාමාති පඨමාසීන, ද්විතීයා ආරති උච්චති, විවිධ ආරතිය, ඊට පස්සේ පිපාසී කුසගින්නේ හොම බුදුරජාණන් ලස්සනට දේශනා කරගෙන යන ප්‍රධාන සූත්‍රය. එතකොට මේකෙදි කාමයේ බුදුරජාණන් හඳුන්වන්නේ පළවෙනි සේනාව හසයටයි පෙන්වලා දෙන්නේ. එතකොට කාමයේ කියන දෙයට කෙනෙක් බය වීතියු නැහැ. බය වෙන්න ඕනේ අපි කාමයේ නිසා ඇති කරග කාමේනිස් කාමයේ කෙනෙක් පෝෂණය කරලා එයින් ඇතිවන විපාකයට. දැන් කාමයේ කියපුවම කාමයෙන් ඇතිවන දුර්විපාක ගැන බුදුරජාණන් දේශනා කරන අලගද්දූපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. ඒතර අලගද්දූපම සූත්‍රයේම කාමය නිසා කෙනෙක් කාමයේ පෝෂණය කිරීම නිසා කෙනෙක් යනවා කියන නිරේ. එහෙම. තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර ලෝකේ කාමී කියලා දැන් අපි සාමාන්‍ය වචනයක් අර අපි සාමාන්‍යයෙන් කියනවනේ පංච නීවරණ වල කාමච්ඡන්දි. ඒ කාමී තමයි. එහෙම. කාම ඡන්දී කියලා එතනදි විස්තර කරන්නේ කාමයට ඇති වුණ කාමයට ඇති ඡන්දී කිවි කැමැත්තනේ. කාමයට ඇති වුණ කැමැත්ත. එතකොට කාමයේ කියලා කියන්නේ සංකල්පයක්. එයා සංකල්පයේ වශයෙන් බෙඳලෙන රූපේට. සංකල්පයේ වශයෙන් ආස්වාදයේ ඇති කරන විදිහට සතුට සුම්නස ඇති කරන විදිහට අන රූපේට බෙඳල යන යම් ආශාවක් තියෙනවාද ඒක කාම ඡන්දයටයි. ශබ්දයකට බෙඳල යනවාද ඒක කාම අන්න එතනින් පෝෂණයනේ කාමයේ. ද රූපේ නෙමෙයි කාමයේ තිබුණේ අර කිව්වා. එතකොට රූපේ නෙමෙයි යාට සංකල්ප වශයෙන් බෙඳලා ගිහිලා කැමැත්තෙන් බෙඳලා ගියාට පස්සේ ඇති වෙන දේ. ආන්නේ ඒ දේ පෝෂණය කිරීම නිසා ඒ නැවත ඒ දියුණු කර ගැනීම නිසා එයාට ඇති වෙන යම් විපාකය. කර්මයක් රැස් වෙනවනේ. එහෙමයි සාර. ආන්නේ කර්මයට බුදුරජාණන් දේශනා කළා. ඒකට කියනවා පවට බය කියලා. එහෙම. අන්න පවටයි බය ඇති කරගන්න කිව්වේ. කාමයේ කියන සංකල්පයකට අපි බයක් ඇති කරගෙන වැඩක් නැහැ. බය ඇති කරගත යුත්තේ ඒ සංකල්පයේ පෝෂණය කිදෙන් ඒ දැන් මෙහෙම කිව්වොත් දැන් අපිට සාමාන්‍ය වෙලාවට අපි සාමාන්‍යයෙන් ඉන්නකොට අපිට කාම අරමුණු එනවා. එහෙම. ඒක තමයි හිතේ ස්වභාවය. ඒක ආව කියලා අපි බය වී තුනේ. ඒ අරමුණ අපි පෝෂණය නොකර ඉන්නයි කල්පනා කරන්නේ. දැන් ද්වේදා විතක්ක සූත්‍රයෙන් බුදුරජාණන් දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ හිතට විතර්ක එනවා. ඒක හිතේ ස්වභාවයන්නේ. ඒක නතර කරන්න බෑනේ. හිතට විතර කෙනෙකුට ධර්ම මාර්ගෙ හික්මින කෙනෙකුගේ හිතට විතර කෙනෙකුට එයා කල්පනා කරන්නේ ද්වේද අවිතකේ විතරකේ දෙකට බෙදන්නේ. මේක කාම අරමුණක්ද? මේක නෙක්ඛම්මයටද? මේක ව්‍යාපාදයටද? මේක හිංස අවිහිංසාවටද? ඔහි විදිහට මෛත්‍රියද කියලා වෙන් කරලා බලන්න කියනවා. වෙන් කරලා බලනකොට අන්න එයාට තේරුම් යනවා මෙන්න දැන් කාම විතරකයක් මගේ සිතට ඇවිල්ලා තියෙන්නේ. එහෙමසම්. එතකොට මේ විතර්කේ ආවා කියලා දැනගත්තට පස්සේ අන්න ඒක පෝෂණය නොකර ඉන්න කල්පනා කරනවා. ඒක පෝෂණය නොකර සිටින්න බුදුරජාණන් වැඩපිළිවෙල දේශනා කරලා තියෙනවා. ආන්නේ වැඩපිළිවෙල හික්මුණොත් එයාට කාමෙන් නිදහස් වෙන්න හැකියාව තියෙනවා. එතකොට බුදුරජාණන් දේශනා කරේ කාමයට බය වෙන්න කියලා කොහෙවත් නැහැ. කාමයෙන් ඇතිවන දුර්විපාකයට බය විය යුතුයි. එතකොට ඒකෙන් දැන් සාමාන්‍ය අලගද්දුවම සූත්‍රෙම ওই විදිහට සතර අපා බිය ගැන දේශනා කරනවා. ඊළඟට කාම නිසා එයාට ඒක ඒක පරලොවටනේ මෙලෝ විපාකයෙන් දේශනා කරනවා. ඒකේ ඒ වද ගැන ඒ මිනිස්සෙකුට ලැබෙන කාමයේ පෝෂණය කිරීම නිසා කෙනෙකුට ලැබෙන වද බන්ධන ගැන බුදුරජාණන් ලස්සනට දේශනා කරන මේ සූත්‍රේ අපිට හිතා ගන්න බැහැ. සමහර වද බන්ධන වෙල්ල කපනවා කියනවා. ඊට පස්සේ මේ හැම ගහ ඔළුවේ ඉඳන් හැම ගහගෙන එනවා කියනවා. ඊට පස්සේ යටිපතුලේ ඉඳන් හැම ගහගෙන එවිල්ලේ හැම ගැට ගහනවා කියනවා. ඒ වගේ ඒ කාමයේ නිසා කියන බුදුරජාණන් වහන්සේ. එතකොට කාමයේ නිසා ඇතිවෙන දේවල් ගැන ඒ දුර්විපාක ගැන තමයි බුදුරජාණන්සේ දේශනා කළේ බය වෙන්න කියලා. ඒ විපාකය ගැන. කාමයේ කියන දෙයට බය වෙන්න නෑ. කාමයේ කියන්නේ සංකල්පයක් නේ. ඒතකොට ඒකට අමුතුවෙන් බය වෙන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒ පෝෂණය නොකර සිටින්නේ. පෝෂණය කළොත් ඇතිවෙන විපාකයේදී බුදුරජාණන්සේ අන්න බය වෙන්න කියලා තමයි පවට බය කියලා බුදුරජාණන් දේශනා කළේ. කාමයේ පෝෂණය කරන්න ඊළඟට එයා ලැජ්ජ වෙන්න ඕනේ. එහෙම. ඒකට කියන්නේ හිරි කියලා. කාමී නිසා දැන් කාමී පෝෂණය කරපුවාම එයා ලැජ්ජාවකට පත් වෙන දැන් කාමී නිසානේ කෙනෙක් වැරදි කාමසේනට යොමු වෙන්නේ. කාමී නිසා තමයි කෙනෙක් මිනී මරන්නේ. කාමී නිසා බුදුරජාණන් දේශනා කරන මේ ලෝභය නිසා, ලෝභ දේශ මොහ කියන ඔයාට කියනනේ කුසල් මුල් කියලා. ඒතකොට ලෝභී කියලා කියන්නේ එතෙන්ට කාමීයි ඉති. ලෝභී කියන තැන. ඒතකොට ලෝභේ නිසා, ඒ කාමී නිසා කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සත්තු මරනවා කියන. කාමී නිසා කෙනෙක් හොරකම් කරනවා. ලෝභී නිසා
ඒ ලෝබේ නිසාම කෙනෙක් වැරදි කාම සිදෙන. ලෝබේ නිසාම බොරු කියෙන. කියන අර කාමේ බලාපොරොත්තුෙන් කෙනෙක් බොරුවක් කියෙන. කාමේ නිසා කෙනෙක් මත්පැන් මද්දරය වුණේ දස අකුසල් කරනවා කියන ලෝබේ නිසා. එතකොට ඒ නිසා තමයි මේකට බුදුරජාණන් දේශනා කරේ ඒවට අකුසල් මුල් හැටියට. එතකොට අකුසලයක් ඇති කරලා දෙන්න උපකාරුනේ මුලින්නේ දැන් ගහක් වුණත් මුලින්නේ ඔක්කොම පෝෂණ උරාගන්නේ. එහෙමයි සන්න. දැන් මුල කපලා දැම්මොත් ගහ මැරිලා යනවනේ අනිවාර්යයෙන්. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් දේශනා කරේ මේ කාමයේ තමයි ඒ මුල කෙරෙහි ඒ මුල නිසා අනිත් දේවල් වැඩෙනවා. අන්නේ මුලින් ඇතිවෙන දේ හඳුනාගෙන දැන් බුදුරජාණන් දේශනා කරනෝනේ නිරූෂණ මතකයේ සතිපට්ඨාන සූත්‍රය. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පච්ච ඒ ඉස්සෙල්ල දැනගන්න. එහෙමයි. සිතුවිල්ල දැනගත්ත පමණින් එයා දැනගෙන එයා ඔහේ හිටිය කියලා ඒ නිරුද්ධ වෙන්නේ නැහැ. එයා වැඩි පිළිවිලි හික්මෙන්නෝ. ආන්නේක දැනගෙන ඒ වැඩි පිළිවිලි හික්මුනොත් අන්නේට මේ කාමෙන් නිදහසෙන්ද හැකියාව ලැබෙනවා. එතකොට එයා බය වෙන්න ඕනේ අර කාමයෙන් ඇතිවීම නිසා ඇතිවන දුර්විපාක පිළිබඳවයි. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කාමයේ පිළිබඳ මේ විග්‍රහයක් කරද්දී පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කළ එක් මොහොතක භාග්‍යතුන් වහන්සේ නියමාකාරීව වැඩපිළිවෙලක් පෙන්වා දී තිබෙනවා. ඒ වැඩපිළිවෙල පිළිබඳව තමයි අද දවසේදී අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කාමයේ පිළිබඳ කතා කරද්දී මිනිස්ය ලෝකයේ එවැගේම දිව්‍ය ලෝක, බඹ ලෝක මේ ලෝකවලට ඇතැම් විටක කියනවා කාම ලෝක කියලා. සතර අපාය මේවා කාම ලෝකවලට සන්නස මේ මෙන්න මේ ලෝක පිළිබඳ පොඩ්ඩක් අපිට පෙන්වා දෙන්න සේක්ව මේ කාමයේ ආශ්‍රය කරගනිමි. බඹලෝ කියන්නේදී ඉස්සල්ලාම කතා කරන බඹලෝ කාම ලෝකෙට අයිති වෙන්නේ නැහැ. එහෙමයි සන්නස. බ්‍රහ්ම ලෝක කියන්නේ පළවෙනි ධ්‍යානෙ උඩට දියුණු කරපු අයනේ. පළවෙනි ධ්‍යානෙ දැන් කියන්නේ බුදුරජාණන් දේශනා කරන විවිච්චේව කාමයන්ය කාමයෙන් වෙන් වෙලා. එහෙමයි. විවිච්ච අකුසලෙහි දහමි අකුසල දහම් කියලා එතනදී බුදුරජාණන් දේශනා කරන්නේ පංච නීවරණ වලට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. විවිච්චේව කාමන කාමයෙන් වෙන් වුණා. විවිච්චේව කාමී විවිච්ච අකුසලයේ ධර්මය අර පංච නීවරණේ නිදහස් වුණා. විවිච්චේ කාමී විවිච්චේව අකුසලයේ ධර්මී සවිතක්කන් සවිචන විතක් විචාරේ මේ භාවන අරමුණ. එතුව අන්නේ යාට එයාට කියන පළවෙනි ධ්‍යානිය යුතු කෙනා කියලා. එතකොට ඒ කෙනාගේ උපත ඒකිට කියනවා ඒ එයාට සකස් වෙන්නේ එතකොට රූප ලෝකී උපතක් පිණිසයි. එතනින් පහළ හැම ලෝකයකටම කියනවා කාම ලෝකී කියලා. බුදුරජාණන් දේශනා කරනවා භවයේ කියන තැන. බුදුරජාණන් ඉස්ලාම් දේශනා කරන කාම භවයේ රූප භවයේ අරූප භවයේ කියලා. ඒතර කාම භවයේ බුදුරජාණන් දේශනා කරනවා කාම ධාතුයාව විපක්ඛං චානන්ද කම්මන්නා භවිස අපිනුකෝ කාම භව පඤ්ඤායිතත්. පින්වත් ආනන්දේ කාම ලෝකී උපතක් පිණිස. කර්ම සකස් වෙලා නැත්නම් එයා කාම ලෝකී උපදීද කියලා නෑනේ. එයා කාම ලෝකී උපතක් පිණිස කර්ම සකස් වෙලා නැන්නේ. අන්න එයාට කර්ම සකස් වෙලා තියෙනවා රූප ලෝකී පිණිස. ඒ අන්න සමාධිය තුලින් දෙන පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන තුලින් එනකොට යාට රූප ලෝකයකට තමයි එන බ්‍රහ්ම ලෝකයි තියෙනවා. එතකොට බුදුරජාන් ඒ එතකොට යාට රූප ලෝකයේ උපත වෙන සකස් වෙන. ඒ අරූප ලෝක, නීව සංඥා, ඥාසන්නේ ඒවට යා සිත දියුණු කර ඒවට උපදින. එතනින් පහළ ওই දෙකට ඔය රූප ලෝකෙත් අරූප ලෝකෙත් පහළ ඒවට කියනවා කාම ලෝක. කාම ලෝක වලට අය තමයි අයිති වෙන්නේ දිව්‍ය ලෝක. සියල්ලම. ඊළඟට කාම ලෝකෙට තමයි අයිති වෙන්නේ මනුස්ස ලෝකෙ. ඊළඟට අයිති වෙනවා සතර පහයි. ඒ ඔක්කොම කාමයට අයිති වෙන්නේ. එතකොට දැන් කාමයට අයිති වුණාට දැන් නිරේ ගත්තොත් එහෙම එයාට බුදුරජාණන් දේශනා කරන විඳින්න සැපක් නැහැ. ඔක්කොම දුකයි. නමුත් එයා ඒකෙ මැලෙනවා කියන දැන් බුදුරජාණන් දේශනා කරනවානේ දැන් අපිට මතක ඇති ධම්සක් ප්‍රවෘතන සූත්‍රය එහෙම ආරි සත්‍ය විස්තර කරන එක. යායන් තන්නා ඊ තන්නහව එයා මොකද කියන්නේ తත්‍ර తත්‍රා විනන්දි නැවත නැවත එයයි කැලෙනවා. ඒ කියන්නේ එළින් යාට එතන ආස්වාදය තියෙන නිසානේ. එහෙමයි සන්න. ඒ කියන්නේ සමහර අය නැද්ද නිරුෂ දුකටත් ආසයි. එහෙමයි සන්න. මොනවා කරන්නේ ඉතින් මේක අපි ලබාවුපන් හැටනේ කියලා ඒ ඔහි ඉන්න මේකට ආසයි. එතකොට අන්න ඒ වගේ ඊට වඩා ගැඹුරු ස්වභාවයක් ඇතට. ඒ වගේ තමයි මේ නිරේ ඉන්න සත්වය අරකටම අර ලෝදී හැලියටම ආස කර කර ඉන්නවා. ඒක තමයි ඉතින් යාගේ විපාක හැටි. ඊළඟට තමයි එයා සතුට දැන් ප්‍රේත ලෝකයට આવොත් එහෙම එයා සතුටු එයාට අසූචි ගොඩක් දකින්නවා කියලා කියන්නේ මම අපි හිතන්නේ වර්තමාන ලෝක දැන් මිනිස්සෙක් ඉන්න. හිතන්න කැමති කෑමක් කියලා දැක්කහම අපිට සූඳ එනකොට ෂා කියලා අපි යනවනේ. එහෙමයි සර්. එතකොට අර නිර සතහට අසූචි ගොඩක් මුත්‍රා ටිකක් ලේ ටිකක් කියලා කියන්නේ මිනිස් ලෝකිනේ සත්වයා කැමති කෑමකට දුවගෙන යන්නේ. හොගාලා අන්න ඒ වගේ තමයි අරක හොයාගෙන යන්නේ. එතකොට ඒක තමයි එයාට ප්‍රියමනාපදේ. ඒකේ කාමය යන්නේ. ඒ වගේම තමයි තිරිසන් ලෝකින සත්වයාට. මනුස්ස ලෝකින මිනිස්සයාගේ මනුස්ස ලෝකින මිනිස්සයාගේ කාමයේ ගත්තොත් මේ ඉන්නේ මේ භුක්ති විඳින දේවල්. මේවට ඇරිලා ඉන්නේ. ඇරිලා ඉන්නේ මොකෙන්ද අර සංකල්පේ.
නමුත් රූපේ නෙමෙයි කාමයේ තියෙන සංකල්පය වශයෙන් ඒකට බැඳිලා. ඊළඟට තමයි බුදුරජාණන් දේශනා කරන්නේ දිව්‍ය ලෝකේ කාමය. ඒතර දිව්‍ය සැප සම්පත් ගැන ඒව කාමීටයි තියෙන්නේ. ඒව කාම ලෝකේ. ඒකට එයා ඒකට ඇවිල්ලා ඉන්නේ. බුදුරජාණන් දේශනා කරනවා එක තැනක සූත්‍රයක පින්වත් මහණනි ඔබට අර හිමාල පේනවා කියලා අහනවා. ඊට පස්සේ මගේ මේ අතේ තියෙන මේ ගල් කැටටි පොඩි ගල් කැටටික් ගන්න හතක් ඇති. මේ ටික පීරවන කියලා. අතුරට ස්වාමීන් වහන්සේ හිමයි ස්වාමී භාගතුන් වහන්සේ. ආන් අර හිමාලය වගේ කියන දිව්‍ය කාම. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ කාමයේ සැප සම්පත් කියන. මනුස්ස ලෝකේ කාම මේ වගේ පොඩ්ඩයි කියන. එතකොට මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සයා මේ ඒ පොඩ්ඩට මෙහෙම අහුවෙලා නේ. හිමාලය වගේ කාමයක් ගැන අහුවෙන එක අහන්න දෙයක්. එතකොට ඒක තමයි බුදුරජාහන්සේ දේශනා කරන්නේ දිව්‍ය ලෝක යන්න එපා කියන්නේ. දැන් වර්තමානිය ගත්තොත් එහෙම නිරූෂ මනුස්සයා තුල සංකල්පයක් තියෙනවා. දිව්‍ය ලෝකේ යන්න ඕනේ. ඇයි ඒ මොකද ඔන්නේ කාමයේත් එක තියෙන කතාවදවත් එක්කනේ. දිව්‍ය ලෝකයේ කාමී වැඩි. ඊට පස්සේ මෙහි මේ ඒ නිසා යන්න ඕනේ. දිව්‍ය ලෝකෙත් මේ මනුස්ස ලෝකෙන් ජීවත් යපෙනා ඉන්නේ. එතකොට දිව්‍යුරු කියලා කියන්නේ මේ මනුස්ස ලෝකෙන් හිඟා කාලා ජීවත් වෙනයි කියලා හිතන්නේ. එහෙම එකක් නෙමෙයි. බුදුරජාහන් දේශනා කරන්නේ දිව්‍ය ලෝකේ යන්නේ මනුස්ස ලෝකේ ධර්මය පුරුදු කරපු කෙනින්නේ. ධර්මයට බැන බැන හිටපු කෙනෙක් දිව්‍ය ලෝකේ යන්නේ නැහැ නේ කවදාවත්. එතකොට බුදුරජාහන්සේ දේශනා කරන්නේ ඔන්න මෙයා මනුස්ස ලෝකේ ඉන්නකොට ධර්මයේ පුරුදු කරනවා. පුරුදු කරනවා කියලා කියන්නේ යාට අහන්න හම්බෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මනේ මේ ධහම තුල තියෙන හේතුඵල ධහමක් නේ. එතකොට හේතුන්ගේ සකස් වෙච්ච ධහමක් තුල යාට තේරුම් එයාටම තේරුම් යන බුදුරජාහන් දේශනා කාමයේ හේතු සහිතයි. හේතු රහිතව හටගත්ත දෙයක් නෙමෙයි. එතකොට මේ කාමයේත් අනිත්‍යයි. එතකොට මේ පුංචි කාමය එයා මනුස්ස ලෝකේ නම් අර පොඩි ස්වභාවයෙන් යුතු කාමය අනිත්‍යයි කියලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිතපු නිසා ඒක ප්‍රතිඵලයක් විදිහට එයා ධර්මයේ හැසිරෙච්චින දිව්‍ය ලෝකේ උපදිනවා. එතකොට මෙහි පුරුද්දු නිසා අන්න එයා එහෙදිත් ඒ කාමයේ අත්හරින්න පුරුදු කරනවා. අන්න ඒක නිසා තමයි එයා ධර්මයේ එහෙදි අවබෝධ කරන්නේ. මෙහි නිකන් මෙහි සමහර වෙලාවට සමහර කෙනෙක් හිතියගේ මොවේදියා පුරුදු කරන්නේ නැතුව මොකක් හරි පෙරපිනකට හරි මතුවලා දිව්‍ය ලෝකේ යනවා. එහෙදී ආ ධර්මයේ මේ අහලා නැති නිසා පුරුදු කරපු නැති නිසා එයා ඒ කරි කියලා බුදුරජාණන් දේශනා කරන දෙවියෙක් උනත් ඉන්න පුළුවන් කියන හතර පහෙන් එකට. එහෙමයි. චුති සූත්‍ර කියලා 30ක් සඳහන් වෙනවා. චුති සූත්‍ර 30ක්. ආන්ගේ චුති සූත්‍ර 30 සඳහන් වෙනවා දෙවිය ලෝකිනේ දෙවියා ඉන්න පුළුවන් කියන හතර පහයට. ඒ මොකද? එහෙ ධර්මයේ පුරුදු කරමු නැති නිසා. ඒ මොකද වෙන්නේ? මනුස්ස ලෝකෙදී ධර්මයේ අල්ලපු නැතිව ඔහේ සාමාන්‍යයෙන් ඉඳලා නිකන් පිනක් දහමක් කරගෙන ඒකෙන් සතුටු වී ඉඳලා එයා ඔන්න පිනක ප්‍රතිපලයක් ඉඳි සැපේනි හම්බෙන්නේ. එයා යනවා දිව්‍ය ලෝකෙට. ගියාට පස්සේ මෙයාට මෙලෝ දහම් දෙනුමක් නැත්තම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කිසි ඥානයක් නැත්තම් එයා ගිහිල්ලා ඒකට අහුවෙනවා. අහුවෙච්ච ගාමම එහෙදී ආ වරද්දගෙන ආය සතර පාය යනවා. ඒකයි වෙන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කළේ කාම ලෝකවලට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඊනකට ওই සතර පායත් ඇති. එතකොට විශේෂයෙන්ම කාම ලෝකය කියලා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙටත් දිව්‍ය ලෝකෙටත් තමයි. පින්න ස්වාමීන් වහන්සේ කාමයේ පිළිබඳ සඳහන් කරති පින්න ස්වාමීන් වහන්සේ මේ කාරණේ අහන්නට යුතුන. දැන් අප සාමාන්‍ය පරිසරය තුළ අප මේ අරමුණු ලබා ගන්නේ කාමයේ සඳහා මේව කරද්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයෙන් කාමී විපාක අපේ ජීවිතවලට කොයි ආකාරයෙන්ද ගැලපෙන්නේ? ඒකනේ ලස්සන දේශනාවක් තියෙන නිබ්බේධික සූත්‍රය. නිබ්බේධික සූත්‍රයේ කාමී විපාක, දැන් කාමී විපාක ගැන කිව්වොත් එහෙම බුදුරජාණන් කිලින්ම දේශනා කරන්නේ කාමයේ පෝෂණය කරන කෙනා. ඒ කියන්නේ දැන් සමහර විට කෙනෙක් කාමිනි සපිගන්නේ සත්තු මරණ දස කුසල් කරන්න පුළුවන් කියලා. ඒතට ඒ කෙනාගේ උපත බුදුරජාණන් දේශනා කරන මෙරිච්ච ගාම එක්ක නිරීහු තිරිසන් ලෝක. බුදුරජාණන් දේශනා කරන යම් රාග අරමුණක්. රාගයේ බහුල වශයෙන් යා සිත ඉන්න වෙලාවක. රාගයේ කෙරෙහි යට වූ සිතින් ඉන්න වෙලාවක කෙනෙක් මැරුණොත් දේශනාවේ සඳහන් වෙන අංගුත්තර නිකායේ එයා උපදින්නේ උපත් ස්ථාන දෙකක කියලා. ඒවසන. ඒ තමයි කියන්නේ නිරීහු තිරිසන් ලෝක. රාගය තුල ඉන්නේ කෙනා. එහෙම. එතකොට ඔන්න එයාගේ විපාකෙ පිණිස ඔන්න එයා නිරේ අරන් යනවා. ඔන්න එයා නිරේ උපත තියෙනවා. කාමයේ පෝෂණය කරන කෙනාට. ඊළඟට බුදුරජාහන්සේ දේශනා කරනවා දැන් කාමයේ නිසා කෙනෙකුට එයා ඔන්න ආයේ ප්‍රේත ලෝකෙට යන්න පුළුවන්. එයා එක්ක තිරිසන් ලෝකෙට යන්න පුළුවන්. කාමයෙන් ලැබෙන විපාකයට. ඊළඟට තමයි කාමී නිසා යා මනුස්ස ලෝකෙ ඉන්නත් පුළුවන්. දැන් අර අතනදී අපි කතා කළානේ කාම ලෝකේ උපතක් වෙන සිපාක කර්ම සකස් කරගෙන ඉන්නේ යතියින්නේ. එහෙමයි. එතකොට එයා ඒ නිසා අන්න යහපෝ උපදිනවා ওই සතර පායන් එක්කෝ මනුස්ස ලෝකෙන් සකස් කරගෙන යන මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝකේ යන්න තියෙන දිව්‍ය ලෝකේ හරි යනවා. එතකොට ඒක එයාගේ සකස් වීම අනුව තමයි සිද්ධ වෙන්නේ. එයා සකස් කරගන්න ස්වභාවය. දැන් එයා පින්දහම් කරනවා.
පින්දහම් කරනකොට එක සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා උපදිවිපක්ක නැවත උපසක් පිණිස සකස් කරන ස්වභාවයක් මේ පිණී තුළ තියෙනවා. පිණින් ඇති කරලා දෙන්නේ සැපයක්. හිමසන. එතකොට මේ සැපේ පිණිස ය අරන් යන්නේ දිව්‍ය ලෝකේ හැරි මනුස්ස ලෝකේ. සුගතිය කියලා බුදුරජාණන් හඳුන්වන්නේ දිව්‍ය මනුස්ස ලෝක දෙකට. බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ එතනින් එහා ගිය දෙයක්. හිමසන. බ්‍රහ්ම ලෝකයක් මහ සුගතිය තමයි. නමුත් බුදුරජාණන් කෙලින්ම දේශනා කරන සුගතිය කියලා මනුස්ස දිව්‍ය ලෝකවලට. බ්‍රහ්ම ලෝකය කියන්න නම් එයා සිත දියුණු කරනවා. සිත දියුණු කරපු කෙනෙක් කාමයට ඇලෙන ස්වභාවය අඩුයි. ඒ කියන්නේ දැන් මෙතනදි කියන්නේ අනාගාමී තත්ත්වයේ දියුණු කාමයේ ප්‍රහාණය කළා නෙමෙයි. කාමයට එයාගේ සිත යන ස්වභාවය අඩු වෙනවා. මොකද සිත දියුණු කරා කියලා කියන්නේ නීවරණ ධර්ම යටපත් කළා. නීවරණ ධර්ම යටපත් කරනවා කියලා කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාදේ පංච නීවරණ යටපත් කරපු කෙනාට ඇතිවෙන්නේ සංසිඳීමක්. අනේ සංසිඳීමත් එක්ක නීවරණ යටපත් කිරීම නිසා කාමයේ යටපත් වෙනවා. මොකද සමතයෙන් කරන්නේ බුදුරජාණන් දේශනා කරනවා මේ පංච නීවරණ යටපත් කරන එක. එතකොට යාට කාමයන් කෙරෙහි යන සිතේ ස්වභාවය යටපත් වෙනවා, අඩු වෙනවා. නමුත් කාමයේ ප්‍රහාණ වෙලා නෙමෙයි. දැන් එක්තරා සිද්ධි සඳහන් වෙනවා. ඒ තමයි උඩින් යනවා. එක ස්වංසනමක් ඉරිදීන් උඩින් වැඩම කරනකොට කාන්තාවෙන් කටහඬක් එනවා. එතකොට කටහඬේ නිමිනි ප්‍රශ්නෙ තිබ්බේ. එහෙමයි ස්වාමී. එතකොට ඒ කටහඬේ අනුනිමිති ගත්තේ ස්වාමීන් වහන්සේ. ඒ නිමිති අනුනිමිති ගත්ත නිසා මේක ලස්සනයි, මේ කටහඬ සාන්තයි, ප්‍රණීතයි, කවුද මේ කියලා බලන්න ඕන කියලා හිමීට පාත් වුණා. පාත් වුණා තමයි ආයේ උඩට යන්න බැරි වුණා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඉරිදී පිළිහුණා. ඒ කියන්නේ දැන් කාමයේ යටපත් කරලා ධ්‍යාන හතරක් ලබාගෙන ඉරිදීන් අහසින් ගිය කෙනාටත් අර විදිහට හිත ඇලෙන ස්වභාවයක් තිබුණනේ. ඒ කියන්නේ කාමයේ අන්න ප්‍රහාරය නොකිරීමේ ආදීනව තමයි ඒක. අන්න ඒ නිසා ඒ ස්වාමීන් මේ මොකදුනේ පසු කාලින සිවුරු බැරිය. අපි දැන්නේ කොහේ ඉපදුනා කියලා ඊට පස්සේ. ඊට පස්සේ අන්න ඒ වගේ කාමී නිසා කෙනෙක් අය මනුස්ස ලෝකෙට ඇදලා දානවා. කෙනෙක් සතර පායට ඇදලා දානවා. කෙනෙක් දිව්‍ය ලෝකෙට ආයනවා. කාමී උපතින් ලැබල කාමී නිසා කෙනෙකුට ලැබෙන තැන් ඉච්චරයි. එහෙමයි සම්මස. දැන් සම්මස මේ කාමයේ පිළිබඳ සඳහන් කරද්දී ඒත් සමගින්ම එන කාරණයක් තමයි දැන් අප පංචශීලයේ සමාදන් කරද්දී කාමයේ වර්ධවා හැසිරීම පිළිබඳ කතා කරනවා. ඒ වගේම අෂ්ටාංග පොත්සීලයේ සමාදන් වෙද්දී මේ කාමයේ පිළිබඳ කතා කරනවා. වෙන ස්වාමීන් වහන්සේ මේ කාරණා ගැනත් අපි කතා කරමුද? එතනදී කතා කළොත් දැන් අද පොයේ දවසේ මේ පිළිස සමාදන් වෙලා ඉන්නේ Brahmachari සිල්පද. එහෙමයි ස්වාමීන් වහන්සේ. Brahmachari වෙ ඉන්නවා කියලා කියන්නේ මෛතුන්‍ය කටයුතු සියල්ලගේ මෙයා වැලි කියලා ඉන්නවා. එහෙමයි. ඊළඟට වැරදි කාම සේවනී කියලා බුදුරජාණන් දේශනා කරලන්නේ බුද්ධ දේශනාවේ තියෙන මව විසින් වේවා. පියා විසින් වේවා, ඥාති හිතමිතුරාදීන් විසින් වේවා, සහෝදර සහෝදරයන් විසින් යම් භාරකාරීකම් විසින් රකින්න පුරුෂයෙක් හරි එක් ස්ත්‍රියක් හරි ඒ අයගේ අකමැත්තකින් තොරව වෙන කෙනෙක් සමග එකතු වෙනවා. එතකොට ඒ එකතු වීමත් එක්ක සිදුවෙන්නේ යන කාම සේවනේ. වැරදි කාම සේවනේ නම් අකුසලයේ සිදුවෙනවා. වැරදි කාම සේවනේ වැලකිල ඉන්නවා කියලා කියන්නේ ඒ අයගේ යම් අවසරයකින් තොරව අවසරයක් ඇතුව ඒ කටයුතු ඒ මේ අඹ සැමි සමග ඒ කටයුතු සිදු කරගන්න. එතකොට ඒකට කියන වැරදි කාම සේවනේ වැලි කියලා ඉන්නවා කියන්නේ. එතකොට එහෙම තමයි බුදුරජාණන් වැරදි කාම සේවනය ඒ වගේම කාම මේ Brahmachari ශිල්පතිත් විස්තර කරන්නේ. දැන් Brahmachari කියලා කියන්නේ එයා කිසිදු කටයුත්තක් නැහැ කියන එක. එහෙමයි ස්වාමී. එතකොට වැරදි කාම සේවනේ ශිල්පදේ සමාදන් වෙලා ඉන්නවට වඩා මහා පිනක් රැස් වෙනවා Brahmachari ඉන්නවා කියන්නේ. එතන වැරදි කාමසේනට දා මහා පිනක් රැස්සෙන මහා උතුම් දෙයක් තමයි බඹසර කියලා කියන්නේ. ඒකයි පොයේ දවසට අටාංග උපෝසත සීලයේ සමාදන් වෙච්ච දවසට බුද්ධ දේශනා එයා බඹෙක් හා සමානයි කියලා. එහෙමයි සන්න. එතකොට ඇන්නේ ඒක එතකොට එයා පුරුදු කරන්නේ බ්‍රහ්ම ලෝකයේක ස්වභාවයක්. එතකොට එයාගේ හිත සකස් කරන දැන් ඒ අනුව දැන් එදාට කියන්නේ බුදුරජාණන්සේ කොහොමද බුද්ධානුස්සතිය වඩන්නේ? ධම්මානුස්සතිය වඩන්නේ. එයා කාමයන්ගෙන් එදාට වින් වෙලා එදාට 12න් පස්සේ ආහාර ගන්නේ. රූප, ශබ්ද, ගන්ධ ඊට පස්සේ මල් සුවඳ ගඳ විලවුන් දරන්නේ. අන්න සෝභා ඊළඟට දසසිල් සමාදන් වෙනවා නම් එයා සල්ලි පරිහරණය කරන්නේ. රණනිදී මිලි මුදල් මුතුමැණික් පරිහරණය කරන්නේ. ඒතකොට තනිකරම නික්කම්මයක් තුල ඉනගින් චාම් සරල දිවියක්. ආන්නේක බඹෙක් හා සමානයි. බ්‍රහ්මීක හා සමානයි. නැන් ඒ නිසා තමයි බුදුරජාණන් දේශනා කරේ පොහේ දවස කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මීක හා සමාන ජීවිතයක් ගත කරන්න තියෙන දවසක් කියලා. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් දේශනා කරන්නේ බ්‍රහ්මචාරීව සමාදන් වී සිටීමත් වැඩිදි කාමී වැලකීමත් කියලා කියන්නේ ඒක දෙකක් හැටියට. ඒක තමයි මේ කියන්නේ.
පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අද දවසේදී අපට පෙන්වා දෙන්නේ මේ කාමයේ පිළිබඳව. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් මා මීට මොහොතකට පෙර හැවි කාමය කොයි ආකාරයෙන්ද වර්ධවා හැසිරීම, ඒ වගේම අප පුන් පොහෝ දිනයකදී ලබා ගන්නා උතුම් අෂ්ටාංගශීලී ප්‍රඥාචාරීව වාසය කිරීමේ ගුණාංග මෙන්න මේ කාරණා පිළිබඳව. අප විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ මේ විරාමයෙන් අනුතරුවත් මේ කාමයේ පිළිබඳ, විශේෂයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ මේ විරාමයේ ලබා ගන්නට මත්තේ සඳහන් කළ කාරණා තවදුරටත් විස්තරාත්මකව කතා කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඔබට රැඳෙන්නට ආරාධනා ශ්‍රද්ධා රූපවාහිනිය සමගින්. විරාමයෙන් අනතුරුව අපි යලිත් සම්බන්ධ වෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ විසින් මේ කාමයේ පිළිබඳව අප අද දවසේදී අපට පෙන්වා දෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ කාලය තුළ අපට කාමයේ පිළිබඳ බොහෝ කාරණා පෙන්වා දුන්නා. පින්වත් ස්වාමීන් වහන්සේ අපි විරාමයට මතෙන් කතා කළේ පංචශීලය හා සම්බන්ධ කරගනිමින්, ඒ වගේම අෂ්ටාංග උපෝසත ශීලය හා සම්බන්ධ කරගනිමින් කාමයේ විග්‍රහ කිරීම. පින්වත් ස්වාමීන් වහන්සේ මේ දැන් පුන් පොහෝ දිනේදී අප කවුරුත් අෂ්ටාංග උපෝසත ශීලයේ සමාදන් වෙනවා. මේ සමාදන් වීමේදී අපට දකින්නට අසන්නට ලැබෙන කාරණයක් තමයි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් හරියාකාරව විස්තර කරුණු විමසන්නට මම උත්සාහ කරන්නේ. සාමාන්‍යයෙන් ගැහණු කෙනෙක් නම් පිරිමි කෙනෙක් සමගත්, පිරිමි කෙනෙක් නම් ගැහණු කෙනෙක් සමගත් කතා කිරීම තුළින් ඒ අයගේ බ්‍රහ්මචාරී ශීලයට නොවේසේ නම් ඒ අය රකින්නව යම් ශීලයකට මේ කාමයේ හරස් වීම තුළින් යම් බාධාවක් වෙන්නට පුළුවන්ද? කතා කිරීම ගත්ත කතා කිරීම පිනසවස දැන් අප සාමාන්‍ය කටයුතු කිරීමේදී යම් පොහොය දින තුළදී අප මිනිසුන් විදිහට සාමාන්‍යයෙන් ජීවත් වෙන පිරිස් විදිහට යම් යම් ගනුදෙනු කරන්න සිද්ධ වෙනවානේ. ඒ ගත්තත් කතා කරනවා කියන එක අපි ඉස්සෙල්ලම ගමුකෝ. එහෙමයි. අපිට පොහොය දිනේ කතා කළ යුතු දේවල් ටිකක් තියෙනවනේ. එහෙමයි සාමස. ඒ තමයි දස කතාව. එහෙමයි. එතකොට ඒ දස කතාව කතා කරනවා කියන එකට මෙයා ස්ත්‍රියෙක් කෙනෙක්ද මෙයා පුරුෂ කෙනෙක්ද කියන එක බලපාන්නේ. එහෙමයි. දස කතාව නැති වුණ දස කතාව තිබුණොත් යම් තැනක ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව ඒ දෙගොල්ල දස කතාව කතා කරුවොත් එතන කිලිස් ඇති වෙන්නේ නැහැ. එහෙමයි සන්නස. දස කතාව කියලා කතා කරන්න ගිහලා යම් තැනක කිලිස් ඇති වුණොත් එතන තීරුම් ගන්න තියෙන්නේ දස කතාව නිවිතර වෙලා තියෙන්නේ. එහෙමයි. මොකද කෙනෙක් පටන් ගන්න සංසාරේ දුකයි මෙහෙමයි මෙහෙමයි කියලා අවසන් වෙන්නේ. අවසන් පටන් ගන්න සංසාරේ දුකින්. අවසන් වෙන්නේ ඔයාට මං ආදරේ කියලා. එතකොට එතක වෙන්නේ දස කතාව නෙමෙයිනේ. එතකොට ඒ තුලින් ඇති වෙන්නේ එයාට කෙලෙසයක්. එතකොට පොයේ දිනේ අන්න එහෙම ගියොත් එහෙම ඒ කතාව නම් සුදුසු නෑ. එයාගේ බ්‍රහ්මචාරී ශිල්පදේ කැඩෙන්නේ නෑ එකින්. බිඳෙන්නේ නෑ. එයාගේ ශිල්පදේ කිලිටි බිම්බිනි සූපකාර වෙනවා එක. එහෙමයි සර්. එතකොට දස කතාව කරනවා එයා. දස කතාව කරන ඕන්නේ අපි කිම් එලි වෙනකන් දස කතාව කරා කියලා. එයාගේ බ්‍රහ්මචාරී ශීලයට කිලිටි වීමක්වත් බ්‍රහ්මචාරී සීලි පළඳු වීමක්වත් ඊට පස්සේ බ්‍රහ්මචාරී සීලි කැඩිලවත් කිසි දෙයක් වෙලා නැහැ. එහෙම. දස කතාව කියලා කියන්නේ දේශනා කරන බුදු සීල කතා. ඊට පස්සේ දාන කතා. ඊට පස්සේ කාමී ආදීනව. දැන් කෙලිම කාමී ආදීනව කතා කරන්නේ. ඊට පස්සේ කතා කරන්නේ බුදුරජාණන් දේශනා කරනවා හුදෙකලා ඇලී සිටීම ගැන. විමුක්තිය කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඕව ගැන කතා කරොත් එයාට සංසිඳීමක් ඇති වෙන්නේ. මොකද දස කතාව බුදුරජාණන්සේ දේශනා කරන්නේ ඒ සංසාර දුකෙන් නිදහස් වෙන්න උපකාරණ එක්තරා අංගයක් හැටියට අංගුත්තනික එක සූත්‍රයක් සඳහන්. එතකොට ඒ දස කතාව කතා කිරීම ඔන්නේ යාට එයාගේ බ්‍රහ්මචර්යාව හානි වීම පිණිස උපකාර වෙන්නේ. දෙතිස් කතාව. දෙතිස් කතාව කියන්නේ දේශපාලන කතා, සොරුන්ගෙන කතා, මෙතියෙම තුරු ගැන කතා. ඒ පැත්තට ගියොත් ඇඳුම් පැළඳුම් ආහාර පාන ඒකින් නම් අන්තිමේදී බඹසරන් නැතුව තමයි ගෙදර යන්නේ. එතකොට ඒ කතාව පොය දවසට හොඳ නැති දෙයක්. බුදුරජාණන් එපා කියලා තියෙනවා. දෙතිස් කතාව. ඊළඟට තමයි සමහරවල් දැන් ගෙදර වැඩක අම්මා තාත්තා වෙන, ස්වාමි බිරිඳ වෙන්න පුළුවන්. ඒ ගෙදර සාමාන්‍ය වැඩ කටයුතු කතා කරලා කමන්නේ උයන පිහින දේවල් ගැන, පිරිසිදු කටයුතු දේවල් ගැන. ඒගෙන කතා ඒව කතා කරලාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කතා නොකළ යුත්තේ තමාට කෙලෙසියක් ඇති වුණා ගන්න. යම් කතාවක් නිසා තමාට නූපන් රාගය උපදීද? යම් කතාවක් නිසා උපන් ඉපදිලා තියෙනවනම් රාගය, කෙලෙසිය. ඒ පෝෂණය වේද? ඒ කතාව සුදුසු නැත. යම් කතාවක් නිසා යම් ද්වේෂයක් උපදීද? යම් ද්වේෂයක් පෝෂණය වේද? ඒ කතාව සුදුසු නැත. යම් කතාවක් නිසා නූපන් මෝහය උපදීද? අන්න ඒක සුදුසු නැත. ඒතර පොය දවසේ කතා කළ යුත්තේ සාමාන්‍ය වැඩ පිළිවෙල සාමාන්‍ය ජීවිතයේ දේවල් කතා කරහ කළත් ප්‍රශ්නයක් වෙන්නේ යාගේ බ්‍රහ්මචර්යාවට. ඊළඟට තමයි ඒ දස කතාව කතා කිරීම ප්‍රශ්නයක් වෙන්නේ. දෙතිස් කතාව කතා නොකර ඉන්නවා.
එහෙම වුණොත් බ්‍රහ්මචර්යාවට හානි වීම පිණිස උපකයිගෙන සීල්පද කැඩෙන්නේ. නමුත් පළදු වීම සිදු වෙන්න පුළුවන් විහිළු තහළු නිසා. ඊට පස්සේ ඒ වගේ දේවල් කිරීම තුළින් එයාගේ බ්‍රහ්මචර්යාවට හානි වීම ආදී කටයුතු සිදු වෙන්න පුළුවන්. ඒතට ඒ නිසා පොය දවසක සීල්පදී සමාදන් වෙච්ච කෙනෙකුට ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නෑ කතාව තුළ. ගෙදර වැඩ පිළිවෙල කරගත්තට ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ සමහර වෙලාවට පුළුවන් නම් අපි හිතමු එයාලට පුළුවන් නම් වෙනද එකට නිදා ගන්නවා කියලා හිතන්න අපි එක ඇඳක දින සැතපෙන්නේ. එතකොට එදාට ස්වාමියා වෙනම කාමරයක බිරිඳට වෙනම කාමරයක ඉන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නේ නෑ. හිටිය කියලා නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අපේ හිතේ කෙලෙස් ඇති වෙන ස්වභාවය කියන්න බෑනේ. ඒකට එයින් වෙලකින් පිණිස බුදුරජාණන් සේ දේශනා කරන්නේ. යම් ක්‍රියාවක් නිසා කෙලෙස් උපදීද කෙලෙස් උපදිනවා කියලා තමාට තේරුම් යයිද අන්නේද නිනු කර සිටීමයි. ඊළඟට තමයි ඒ කෑම බීම කෑවේ. දැන් සමහර වෙලාවට සමහර මේ අඹු සැමියු පුරුදුලා සමහර ගෙවල් පුරුදුලා තියෙන මවක් සමහරට අම්ම කෙනෙක් හිතනකොට තමන්ගේ පුතාට උපස්ථාන කරන්න තියෙන්න පුළුවන්. උදව් පදව් කරන්න තියෙන සමහර විට පිරිමි දරුවෙක් අම්මා තාත්තට උදව් කරන්න තියෙන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. එහෙම කරන එකක් නෙමෙයි මේ කියන්නේ. එහෙම නොකර සිටීමක් ගැන නෙමෙයි. යම් ක්‍රියාව නිසා හොඳට බලන්න ඕනේ. තමන් කරන්න යන ක්‍රියාව තුළින් තමන් කියන්නේන වචනී තුළින් යම් කෙලෙසක් උපදීද තමාගේ සිල්පදයට හානියක් ආනීය දින කර සිටියම හරි. එහෙමයි සන්නස. පින්න ස්වාමිනාසේ සඳහන් කළ කාරණේ මම හිතන අදවසේදී මේ පුන් බොහෝ දිනේ සිල් සමාදන් වූපට බොහොම වැදගත් වෙන්නට ඇති. බොහෝ දිනේ සිල් සමාදන් වීමේදී මේ කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කරනවා. විශේෂයෙන් පින්න ස්වාමිනාසේ සඳහන් කළ මව තමන්ගේ දරුවන් සමග කටයුතු කරද්දී දරුවන් තමන්ගේ මව නොසේ නම් ගැහැණු දරුවන් නම් තමන්ගේ තාත්තත් එක්ක කටයුතු කරද්දී මේ කර්ම කාරණා හරි ඒකාරව නොදැනීම නිසා ඔවුන් යම් වැරදි අර්ථකථනයන් තුළ සිටින්නේ. පින්න ස්වාමිනාසේ ඒ කර්ම කාරණා බොහොම සියල්ල මම හිතන්නේ මනාකොට පින්නා දුන්න. පින්න ස්වාමිනාසේ දැන් මේ කාමයේ සමග කතා කරද්දී රාගය පිළිබඳවත් කතා වෙනවා. පින්න ස්වාමිනාසෙත් දැන් මොහොතකට පෙර සඳහන් කළා. පින්න ස්වාමිනාසේ මේ රාගය සහ කාමයේ මේ දෙක අතර සම්බන්ධයක් තිබෙනවද? මේ කර්ම කාරණාත් පොඩ්ඩක් පින්නා දෙනසෙක්ව. අනිවාර්යයෙන්ම කාමයේ සහ රාගය අතර සම්බන්ධයක් තියෙනවා. කාමී පෝෂණය වීමක් නිසා ඇතිවන ක්‍රියාවක ප්‍රතිඵලය තමයි රාගය කියලා කියන්නේ. ඒ රාගයේ ඇතිවීම නිසා ඇතිවන දුර් විපාක නිසා තමයි යාර විපාක වෙනස කර්මයක් සකස් වෙන්නේ. එහෙම සල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සනිධාන කියන සූත්‍රය තියෙනවා සංයුත්තිනිකායේ ධාතු සංයුත්තේ. කාම ධාතුව තිබුණොත් ආනන්ද බුදුරජාණන් දේශනා කරනවා ඒ තමයි කාම සංඥා උපදිනවා කියන. කාම සංඥාව නිසා කාම විතරක උපදිනවා කියන. කාම විතරක නිසා අන්න කාම ඡන්දය ඇති වෙනවා කියනවා. කාම ඡන්දය නිසා කාම ඡන්දය කියලා කියන්නේ කාමයේ සෙවිල්ලනේ. කාමයේ සෙවිල්ල කියලා කාම 10 ඇති වෙනවා කියනවා. කාම 10 කියන්නේ ගිනි ගන්නවා. ඒ කියන්නේ දැන් රාගෙන් එයා ගිනි ගන්නවා. අන්නේ කාම 10 ඇති වෙච්ච නිසා එයා ඒක සොයාගෙන යනවා කියනවා. සොයාගෙන ගිහිල්ලා අන්නේ කයෙන් වචනෙන් මනසින් අකුසලයේ දෙනවා කියනවා. එතකොට ඒ සූත්‍රය අනුව අපිට කල්පනා කරපුවාම කාමයේ නම් වූ මූල බීජය, කාම ධාතු නම් වූ මූල බීජය නිසා තමයි අද ඉහෙළදී සිදුවෙන අකුසල් එයාට සිද්ධ වෙන්නේ. එයා තේරුම් ගන්නකොට කාම ධාතු නිසා මේ කාම සංඥා ඇති මේ වැඩිපුල්ල තේරුම් ගන්න. කාම සංඥා ඇති වෙලා තියෙන මගේ. උනේ දැන් කාම විතරක මට පහල වෙනවා. අන්න එයාට ඒ හැම තැනකදීම ඒ නතර කර ගැනීම හැකියාව තියෙනවා. කාම ඡන්දයේ හිත නැති වුණත් එයාට එතනින්දුත් ඒක නතර කරලා ඒ හොඳ මාර්ගයකට හිත හරව ගැනීම හැකියාව තියෙනවා. ඒතර ඒ විදිහට කල්පනා නොකර ওই විදිහට ඒ වැඩපිළිවෙල ගියොත් අන්න එයාට කයින් වචනයෙන් මනසින් අකුසල් සිද්ධ වෙනවා. එතකොට කාමී පෝෂණය වීමක් තමයි රාගය කියලා කියන්නේ. රාගයෙන් කාමී නැතුව රාගය අයින් කරන්නත් බෑ. රාගය නැතුව කාමී කියන දේ එකට බැද්ද වෙලා තියෙන දෙයක්. එකම ස්වභාවයක් මේ. එතකොට කාමී නිසා තමයි කාමී පෝෂණය වීමක් නිසාම තමයි කෙනෙකුට ඉති රාගය කියන දේ ඇති වෙන්නේ. එහෙමයි. පින ස්වාමිනාසේ සඳහන් කළ කාරණේ ආකාරයක මනාකොට පෙන්වා දීම තුළින් රාගය සහ කාමය අතර තිබෙන සම්බන්ධතාවය පින ස්වාමිනාසේ පෙන්වා දුන්නා. පින ස්වාමිනාසේ භාගිතුන් මාසේ ජීවමානව වැඩ සිටි සමයේදී පව යම් යම් බුද්ධ දේශනාවන් තුළ කාමය උපමා කොට දක්වමින් යම් බුද්ධ දේශනාවන් සිදු කර තිබෙනවා. පින ස්වාමිනාසේ කරුණු කාරණා මොනවාද? ඒ ලස්සනට සඳහන් වෙන මජ්ක්‍ධිම නිකාය පොතලිය කියන සූත්‍රය. පොතලිය ගෘහපතිතුමාට බුදුරජාණන් දේශනා කරනවා. ඊට මේ කාමයේ කියන බුදුරජාණන් සිතනදී ලස්සන උපමාවක් දේශනා කරනවා. මේ බඩගින්නින්නකට බලු පැටියෙකුට හම්බෙච්ච මස් කට්ටක් වගේ කියන. ඊ මස් කට්ටක් වගේ කියලා කියන්නේ මොකද?
කාමී කියලා කියන්නේ දැන් අර ඇසට පෙනෙන ප්‍රියමනාප රූපී කිරී ආස්වාදින් සංකල්පය විසින් බැඳී යනවනේ. ඒ බැඳී ගියාට පස්සේ එයා ඔන්නේ අර දැන් බලුකු බඩගින්න ඉන්න බලුකු කට් දැන් හොයාගෙන බඩගින්න යනකොට ඉව කරගෙන යන මස් කට් හම්බුණා. ඒ මස් කට් හම්බුණාම ඒ බලු පැටියා මොකද කරන්නේ? ඒ මස් කට් අරගෙන හොඳට හපනවා. ඒ හපනකොට ඒ මස් කට් නිසා මේ මස් කට් වැදිලා වැදිලා ඒ බලු පැටියාගේ විදුරු මහ තුවාල වෙනවා. ලේ ගලනවා. ලේ ගලනකොට හිතනවා මේ මස් කට් රහ. තවත් මේ හොඳට දාගෙන හපනවා එතකොට. එතකොට එයාගේම විදුරු මස් එයාගේම තුවාලවල එයාගේම ලේ රහ තමයි දැනෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් දේශනා කරන බඩුගිනිනේකට බලු කුක්කට හැමති මස් කට් අපේ කිසි තෘප්තියක් නැහැ. අන්තිමට වෙහෙසට අන්තිමටම තුවාලවල අන්තිමට වෙහෙසට පත්තලම් දුකට මාරාන්තික දුකට වැටලා තියෙන කවුද? තමාමනේ. අර බඩු පැටියමයි. ඒක මස් කට් ප්‍රශ්නයක්ද එතකොට? මස් කට් ප්‍රශ්නේ නෙවෙයි. අන්න ඒකේ බුදුරජාණන් දේශනාවේ රූපී නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ රූපේ නිමිතියෙන් දැන් ඉන්ද්‍රිය සංවරය කියලා දෙයක් බුදුසෙන් දේශනා කරන ශ්‍රාවකින්ට. ඒ තමයි කුමක්ද? යම් ඇසට පෙනෙන රූපයක් වේවා. කානට ඇසෙන ශබ්දයක් වේවා. නාසයට දැනෙන ගඳ සුවඳ වේවා. දිවට දැනෙන රස වේවා. කයර දැනෙන පහස වේවා. මනසින් අරමුණු. ඒක නිමිත්තක් ගන්න එපා. අඩුම ගානේ නිමිත්තක කොටසක්වත් අනුනිමිත්තක්වත් ගන්න එපා. දැන් සමහරලාට කෙනෙක් කෙනෙක්ගේ ආස කරන ඇස් දෙකට ඒ තමයි නිමිති. කෙනෙක් කෙනෙක්ගේ ආස කරන කොණ්ඩෙට. එතකොට ඒ කොණ්ඩෙගෙන සිත සිතා ඔයාගේ කොණ්ඩෙ ලස්සන, ඔයාගේ ඇස් දෙක මේ වගේ, ඔයාගේ තොල්පිටි මේ වගේ, ඔයාගේ හැඩේ මේ වගේ, ඔයා හරියන්නේ මොකද කොහොම කියනවා. ඒ ගන්න ගන්න හිතන් හිතන් අන්න යාට පෝෂණය වෙනවා. කාමයේ හිමි. ඇයි? කාම ධාතුව තියෙනවනේ තමයිගේ අභ්‍යන්තරේ. ඒ නිසා අන්න යාට කාම සංඥාවක් අන්න ගත්තා. සංඥාව ගත්තා කෝකුමේ ඉන්ද්‍රිය අසංවර වීම තුළින්. අරගෙන දැන් කාම විතරක පහල වෙනවා. ඊටස කාමච්ඡන්දී කාමීට ආස කරනවා. ආස කරපු ගමන් මේක ලබා ගන්න නැතු වෙන්නේ බෑ. දැන් කගිනි ගන්නවා. කාම 10 ඇති වෙලා. ඒ නිසා කියා සෝය යනවා. අනියට ඒ නිසා ඇති වෙනවා. එතකොට බුදුරජාණන් දේශනා කළා මේ කාමයේ හරියට කොයි වගේද බඩගින්න ඉන්නකොට බලු පැටියකට හම්බෙච්ච මාස් කට්ටක් වගේ කියලා. එහෙමයි. එතකොට ඒකෙන් තමාමයි පීඩාවටපත් වෙන්නේ. ඒකේ බුදුරජාණන් දේශනා කළේ මේ කාමයේ කියන්නේ හීන දෙයක් ඇති. දැන් මතක ඇති දම්සක් පැවතුම් සූත්‍රයේ බුදුරජාණන් ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතින් නසීවිතබ්බ පැවිද්දන් විසින් සේවිරෙන් නොකළ යුතු අන්ත දෙක කියලා. එනම් මේ කාමසුකල්ලිකාණේ කොහො යෝගියයි අත්තකිලමතාන යෝගය. කාමසුකල්ලිකාණ යෝගයේ බුදුරජාණන් කොහොමද දේශනා කළේ? හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගිතෝ. හීනයි. ග්‍රාම්‍ය අපි කියන්නේ ගොඩේ එක යන්නේ වගේ ගොඩේ දෙයක් ග්‍රාම්‍ය දෙයක්. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ පුතජ්ජනියන් විසින් සේවනය කරන දෙයක් කියලා. වැඩක හීන දෙයක්. ඒ කියන්නේ මහ පහත්ම දෙයක් කාමයේ කියලා කියන්නේ. මේ බුදුරජාණන් දේශනා කරනනේ කාම ලෝකයේට ලස්සන නමක්. කොහොමද හීන ලෝකය? එතකොට හීන ලෝකය කියන හඳුන්වන්නේ ඔය පංචකාම ඔය මේ කාම ලෝකවලට හීන ලෝකය. දැන් පංච උපාදානස්කන්ධ විදර්ශනා කරනකොට විදර්ශනා කරනවනේ අජ්ජත්තව බහිද්ධාව ඊට පස්සේ හීනාව ප්‍රණීතාව. ප්‍රණීත ලෝක තමයි අර රූප ලෝක අරූප ලෝක. ප්‍රණීත ඒ සමාධිය දිනු කිරීම නිසා ඇති වෙන දේ. හීන ලෝක අර පංචකාම පාර ලෝක රතරපාය ඒ වගේම දිව්‍ය ලෝක මනසලේ හීන ලෝකය කියලා හඳුන්වන්නේ බුදුරජාණන්. හීන ධාතු. ඒ කියන්නේ කාම ධාතුට කියන තවත් නමක් හීන. පහත් කියන එක හීනයි කියන්නේ. එතකොට ආන්නේ ඒ දේ එතකොට බුදුරජාණන් දේශනා කළ ඒ කාමයේ කියන හීන දෙයක්. ඊට පස්සේ ග්‍රාම්‍ය දෙයක්. පෘථග්ජන පුද්ගලයන් සේවනය කරන දෙයක්. ඊළඟට අන්නේ කාමයේ බුදුරජාණන් දේශනා කළ කොයි වගේද මේ බලුකක් බලු පැටියෙකුට හම්බෙච්ච මස් කට්ටක් වගේ. යාමයි මස් කට්ට නිසා යාමයි දුක් පීඩාවට පත් වෙන කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාමයේ කියලා කියන්නේ ගිජුලිහිණියකට හම්බෙච්ච මස් වැදල්ලක් වගේ කියලා. ගිජුලිහිණියා මස් වැදල්ල අරගෙන යනවා. අරගෙන යනකොට මොකද කරන්නේ? අනිත් ගිජුලිහිණියොත් එනවා යාගේ පිටිපස්සේ. අර මස් වැදල්ල අත හරිනකන් අනිත් ගිජුලිහිණිය කොටනවා. අන්න ඒ වගේ කෙනෙකුට කාමයේ හම්බුණාට පස්සේ ඉන්නේ තමන්ගේ කල්යාණ මිත්‍ර වේශයෙන් ඉන්න යාළුවෝ ටික. ඊගොල්ලෝ ලෙවෙල්ල මෙයාට කරදර කරනවා. එයා ඒක අත්හැරියොත් කෙනෙක් ඔන්න වැරදි කාම ශ්‍රේණියට ඇබ්බැහිවිලා ඉන්නවා. කෙනෙක් ඔන්න අපි හිතමු දුරාචාරයට ඇබ්බැහිවිලා ඉන්නවා. එතකොට එයා ඒදි අත්හැරියනම් ඒ යාළුවනේ ඒ අර යාළුවෝ නාමයෙන් ඉන්නේ අය ඔක්කොම බැහැරෙනවා. අර අර මස්වැදල නිසා නේ ගිජුලිහිණියට ප්‍රශ්නේ තිබුණේ. අන්න ඒ වගේ බුදුරජාණන් දේශනා කරන දුක් පීඩ ඇති කරලා දෙන තමාටත් මෙලොවත් පරලොවත් ආදීනව ඇති කරලා දෙන
ගිජුලිහිණියෙකුට හම්බෙච්ච මස්රදල්ලක් වගේ කියන මේ කාමය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා හරියට කාමය කොයි වගේද, දරුණු විෂඝෝර සර්පයෙක්ගේ හරියටම නැට්ටින් ඇල්ලුව වගේ කියන. සර්පයා හෘතල් කරන්න ගියොත් ඇල්ලුවොත් මොකද වෙන්නේ, නැට්ටින් අල්ලන්න ගියොත් ආපහු හැරලා දෂ්ට කරනවා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා හරියට දරුණු සර්පයෙක් වගේ මේ කාමය කියලා කියන්නේ. ඇයි දෂ්ට කරනවනට අප දෂ්ට කරනවා කියලා කියන්නේ, සර්පයෙක් දෂ්ට කිරීම නිසා එක්කොයා මාරාන්තික බුදුරජාණන් දේශනා කරන ඒ නිසා එයා මැරිලා යනවා එක්ක. එහෙම නැත්නම් මාරාන්තික වදවේදනාවකට එයා පත් වෙනවා. මැරිලා යනවා කියලා කියන්නේ එයා කෙලිම සතරපා යනවා අර කාමී නිසා. ඊළඟට මාරාන්තික දුක් වේදනාවට පත් වෙනවා කියන්නේ තමාගේ සීල්පදවලට හානි වෙන්න පුළුවන්. තමාගේ කීර්ති රාවි බැහැර වෙලා යන පුළුවන්. දැන් කවදාවත් අපි සල්ලාල මිනිස්සුන්ට අනේ හොඳයි බොහොම හොඳ කෙනෙක් කියන්නේ නෑ. කාමේ නිසා එයාගේ කීර්තිරාවය වෙනසෙනවා. කාමේ නිසා දැන් එයාගේ භවභෝග සම්පත් සියල්ලම පිරිහෙනවා. ඒ සූදුවට දුරාචාරයට ඇබ්බැහි වුණාම, සල්ලාලකමට ඇබ්බැහි වුණාම ඔක්කොම ඉවරයි නේ. හම්බ කරගත්ත ධන ධනේ ඔක්කොම ඉවරයි එයාට. අන්න ඒ නිසා එයාට එයාගේ දුර්ගුණයක් පැතිරෙනවා. බුදුරජාණන් දේශනා කළ අන්න ඒ වගේ දරුණු විෂඝෝර සර්පයෙක් වගේ කිව්වා. ඊළඟට තමයි බුදුරජාණන් මාගන්ධිය කියන සූත්‍රය ලස්සනට සඳහන් කරනවා. කාමයේ කොයි වගේද මේ හරියට මේ පණු කැවිල්ලක් වගේ, කියන්නේ දදයක් වගේ කියනවා. මොකද බුදුරජාණන් දේශනා කරනවා අර දදේ තියෙන කෙනාට කහන කුරණියද සනීපේ. කහනකම් ඉන්න බෑ. කහනවා කහනවා එතකොට එයාට හරි සනීපයි. කහලා කහලා ඉවර වෙලා ඕජාව වැක්කිරෙනවා කියන. වැක්කිරෙනකොට එයා මොකද කරන්නේ, හොඳට රත් පොල් මුඩක් රත් කරනවා කියන. පොල් මුඩ රත් කරලා අර තුවාල තියෙනවා. තියලා ඒක ආයේ තියෙනකොට ගිනිහන් වෙලා තියෙන පොල් මුඩ දැසර සරව ටික චිරිචිරි ගාලා පිච්චුනට ආයි ටික සහනියක් තියෙනවා. ආයි මොකද කියන්නේ, ආයි කහනවා. එහෙම සන. කවදාවත් කැසිල්ලෙන් එයාගේ මේ ඒ දදේ වැඩි වෙයිද අඩු වෙයිද? වැඩි වීමක්ම නෙවෙයි. එතකොට එයා හිතන්නේ කසනකොට හරි ශනීපයි හරි ෂෝක් දැන් නම් අඩු වෙලා යනවා කියලා. නෑ, මුළු ඇඟීම් පෙතිරෙනවා ඒක. අයියර ඕජාව ගෑවිලා මුළු ඇඟීම් පෙතිරෙනවා. නමුත් එයා දදේට හරියට බෙහෙත් කළොත් නිට්ටාවටම සුව වෙනවා. අන්නේ වගේ කාමයෙන් නිදහස් වූ ක්‍රමයේ වැඩපිළිවෙලට අනුව යා ගමන් කරොත් ආන් එක නිදහස් වෙන්න පුළුවන් කියලා. ඉතනේ තමයි බුදුරජාණන් සාරි ලස්සන තියෙන ආරෝග්‍ය පරමාලාභා. ඒ සූත්‍රය දේශනා කරන්නේ ගාථා. එතකොට ඒ තමයි කියන මේ කාමයෙන් අපි දැන් ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ මේ ලෙඩ නොවී ඉන්න එකනේ නේද? ඇම්බියුලන්ස් වල ගහලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභා. ඊට පස්සේ කොහේරි බෙහෙත් සාප්පු ඉස්සරහා ගහලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභා. ඒක අපි වැඩියට අරන් ඉන්නේ ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ හිතන්නේ ලෙඩ නොවී ඉන්න තියෙන එක උතුම්ම ලාභය කියලා. ලෙඩ නොවී ඉන්න ගන්නේ මේ ලෙඩ නොවී කාටද ඉන්න පුළුවන්? මේ ලෝකයේ උතුම්ම ශ්‍රේෂ්ඨතම අපගේ පරම පූජනීය වූ ඒ අපගේ ශාස්ත්‍රුණාසි අසනීපුණ ලෙඩ වුණ උපදින සත් ඉපදීම නම් වූ දෙයකින් ඇති වුණ ප්‍රතිඵල ලෙඩවීම. ඒක ඇති වෙනවා කාට උනත්. මෙතන පරමලාභයයි කියලා කිව්වේ මේ කාමයෙන් නිදහස් වෙලා මේ අකුසලයෙන් නිදහස් වෙලා තිදින්න ලැබීම තමයි උතුම්ම ලාභය කියලා තිබ්බේ. බුදුරජාණන් දේශනා කළා එතනදී. එතකොට එතනදී මේ කාමයෙන් නිදහස් වෙලා ඉන්න හැකියාව තමයි පරමලාභය කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. අකුසලයෙන් නිදහස් වෙලා ඉන්න ලැබෙන එක. ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරන මේ කාමයේ කියන්නේ පෝතලී සූත්‍රයම නින්දදී දැකපු සිහිනියක් උදේ. නැගිටිලා පස්සේ මොකුත් නැහැ නේ. එහෙමයි. ඊට පස්සේ කාමයේ කියලා කියන්නේ බුදුරජාණන්සේ දේශනා කරනවා ණයට ගත් ඇඳුමක් වගේ. ණයකාරයා දැන් හරියට දැන් අපි කුලිය ඇඳුමක් කරන් යනවා. ඇඳුම අරන් ගිහලා පාරේ ණය අයිතිකාරය හැමෝම ගලවලා දෙනවා. කිපු ගාමයි ගලවලා දෙන්න ඕනේ. එහෙමයි. ණයට ගත් ඇඳුමක් වගේ කියන බුදුරජාණන්. ඊට පස්සේ තමයි ගහක ඵලයක් වගේ කියන. එතකොට මේ ඵලයේ ගහේ හැදුනට ගහට අයිති නැහැ. එහෙමයි. ඒකව හර වෙන භුක්ති විඳිනවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් දේශනා කරන මස් කපන කොටී පිහියයි වගේ කියන. අයියා කොච්චර දැන් මස් කපන දැන් හිතන්නේ මාළු විලඳාම කරන කෙනාට එතන තියෙන මස් කපන ඒ කපන මාළු කපන සුද්ධ කරලා දෙන පිහියේ කොටේ තියෙනවනේ. එයා කප කපා මාළු කප කපායේ දෙන්නේ එයාට දෙක තු කරගන්න නෑනේ. අන්න ඒ වගේ අන්තිමේදී මොකද වෙන්නේ, කොටේ ගෙවිලා යනවා පිහියත් ගෙවිලා යනවා. තමාට කිසි දෙයක් නෑ. අන්න ඒ වගේ හිස් දෙයක්, කාමයේ කියලා කියන්නේ හීන දෙයක්, තුච්ච දෙයක්, ලාමක දෙයක් කාමයේ කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් දේශනා කළ ඔය උපමා ආශ්‍රයෙන් කාමී ආදීනව සිතන්න කියලා. බුදුරජාණන්සේ අංගුත්තරනිකායේ දේශනා කරන ඔය කාමී ආදීනව සිතන්නේ නැද්ද යම් කිසි කෙනෙක්? එයාට පළවෙනි ධ්‍යානය කියන දේ නම් කවදාවත් ස්පර්ශ වෙන්නේ නැහැ කියන්නේ. කාමී ආදීනව සිතනවාද? අන්න ඒක එයාගේ නික්කම් මේ පිණිස උපකාර වෙනවා.
නික්කම්මේ ඇති වෙන්නේ ඉබේ ඇති වෙන්නේ ඉබේ පහළ වෙන්නේ නික්කම්මකින්දී. නික්කම්මේ ඇති කරගන්න තියෙන කාමී ආදීන සිටීමමයි. ඒකෝර කාමී ආදීන අපිට සීකරන තුන උපමා ආශ්‍රයෙන් සීකරපුවහම හීනෝ ග්‍රාමියෝ දෙයක් විදිහට සීකරනවා කියලා කියන්නේ ආදීන සීකරනවා. උපමා සීකරොත් එයා කාමී ආදීන සීකරලට කාමී නිදහස් වෙන්න පුළුවන්. ඔන්න ඕවා තමයි බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන්නේ කාමී උපමා හැටියට. එමසන්නස් පින ස්වාමිනාස දැන් පින ස්වාමිනාසේ සඳහන් කළ ආකාරයට භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ කාමයේ පිළිබඳ උපමා කොයිතරම් නම් ආශ්චර්යයිද. අපේ ජීවිතයේ කොයිතරම් ඍජු ආකාරයෙන් මේ ආශ්චර්යවත් වූ උතුම් උපමාවන් ආදේශ කර ගන්නට පුළුවන්ද? ඒ තුළ ඒ පිළිබඳ සිතමින් ඒ තුළින් කාමයේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න උත්සාහයක් දැරීම තුළින් යම් තාක් දුරකට හරි අපට කාමයේ ප්‍රහාණය කිරීමේ හැකියාවක් උදා වෙයිනි. ඒ ඔබ උත්සාහ කරන කෙනෙල්ලීමත් සමගින්ම පින්න ස්වාමීන් වහන්සේකින් මම ඊළඟට මේ ගැටලුව යොමු කරන්න හිතුන පින්න ස්වාමීන් වහන්සේ දැන් මේ අප කාමයේ පිළිබඳවත් අද දවසේදී කතා කළා. ඒ වගේම ඒට අනුමාත්‍රිකා වශයෙන් රාගය පිළිබඳවත් යම් සාක්තුරකට අපි කතා කරන්න උත්සාහ කළා. සාමාන්‍යයෙන් විහාරස්ථානයකට නොවේසේ නම් අසපුවකට මෙබඳු භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සත්‍ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙන ඒ වගේම සමාජීය කටයුතු වලට සහභාගී වෙtti බෞද්ධයින් වේවා නොවේසේ නම් අන්‍ය ආගමිකින් වේවා අප පුරුෂයන් වශයෙන් ගන්නටත් පුළුවන් කාන්තාවන් වශයෙන් ගන්නටත් පුළුවන් අප තුල යම් අඳින පළඳින විදිහක් තිබෙනවා. පින ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් සමාජ ජාල තුල ඒ වගේම විවිධ ප්‍රවෘත්ති තුල මේ කාරණා සඳහන් වෙන නිසා පින ස්වාමීන් වහන්සේගෙන් මේ ගැටළු මා යොමු කරන්න හේතුනේ. කාන්තාවක් හෝ වේවා පිරිමියෙක් හෝ වේවා අඳින පළඳින ආකාරය තුලින් යම් කෙනෙක් තුල රාගය මතුවෙනවා නම් යම් කෙනෙක් තුල කාමය ඇති වෙනවා නම් ඊට වගකීමක් ගත යුත්තේ ඒ අඳින පළඳින පුද්ගලයාද නොවේසේ නම් ඒ දකින පුද්ගලයාද? ඇත්තටම මෙතනදී නිරූෂාවි හොඳ ප්‍රශ්නයක්. මෙතනදී දැන් නිරූෂ වෙන්නේ ඇඳුම නෙවෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් අපි තැනකට ඇඳන් යන්න දැනගන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. අපි වෙඩින් එකට යන විදිහට පන්සලට ඇඳන් ඇවිල්ලා හරියන්නේ නැහැ. පන්සලට යන විදිහට වෙඩින් එකට ඇඳන් ගිහින් හරියන්නේත් නැහැ. එහෙමයි සාරා. ඒ ප්‍රායෝගික දෙයක් ඇත්තටම. නමුත් ඇඳුම නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අර මං කිවි ඒ ඇඳුම දිහා බලලා ඒ අනුව සරාගී සිත පහල කරොත් අන්‍යයට රාගී ඇති වෙනවා. නමුත් කෙනෙක් දැනගන්න ඕන පන්සලකට අසපුව කරන ඇඳන් ඉන්න ස්වභාවය. දැන් එයා දැනගන්න ඕන හොඳම දේ තමයි ආවිහාරස්ථානයකට එනකොට සුදු ඇඳුමක් ඇඳන් යන්න. ඇයි අපි ඒ සුදු ඇඳුමක් තමාට කියලා සිල් රැද්දක් තියෙන්න ඕන. ඒකට උතුරු සළුවක් තියෙන්න ඕන. දැන් අපි කියන්නේ මේ ඇඳුම තුල වස්ත්‍රය තුල නෙමෙයි සීලිය තියෙන්නේ ඒක ඇත්ත. නමුත් වස්ත්‍රය තුල නෙමෙයි කාමී තියෙන්නේ ඒක ඇත්ත. නමුත් කෙනෙක් අර කෙනා කල්පනා කරපු ස්වභාවය එයාගේ වැරද්දක් ඒක. එතකොට එයාට පටවන් එයාට තමයි මේ වැරද්දේ මූලික ස්වභාවය අයිති වෙන්නේ. ඇඳුමේ තෙමේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් එයා පුරුදු වෙන්න ඕන ඉන්ද්‍රිය සංවේදී ඇති කරගත්තාම ඒක නේ ඉන්ද්‍රිය සංවේදී ඇති කරගත්තොත් එයාට ඇඳුමෙන් ඇතිවන ප්‍රශ්නේ එයාට නැතිවලා යනවා. ඊළඟට තමයි අනිත් කෙනා කල්පනා කරන්න ඕනේ හරි තැනකට ඇඳගෙන යා යුතු දේ ගැන. ඒ තමයි බෞද්ධ ශ්‍රාවකෙක් උනහම බෞද්ධයෙක් උනහම එයාට අනිවාර්යයෙන්ම සුදු ඇඳුමක් තියෙන්න ඕනේ. සිල් ඇඳුමක් තියෙන්න ඕනේ. උතුරු සළුවක් තියෙන්නේ. මොකද එච්චරනේ අපිට අනන්‍යතාවය කියලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් වර්තමාන ලෝකයේ අන්‍යයන්ගේ පැත්ත කතා කරමු බලන්න. ඒ ලස්සනට එනවා නියාලගේ දිහඳගෙන. එහෙමසන. ඇයි මේ බෞද්ධ රටේ අපිට යන්න බැරි? අපි කොන්ද නැද්ද? එතකොට මේ අපි අන්නේ හැකියාව තියෙන්න ඕනේ. මොකද ඒක නිරූෂ අපි කඩලා දාලා තියෙන්නේ. ඒ කඩල දැන් මේ කතෝලික අන්‍යාගමිකයි නෙමෙයි කතෝලික කෙනාවත් මුස්ලිම් කෙනාවත් නෙමෙයි. එහෙමයි. ඒ දේ කඩල දැන් මේ අපි හැකි. ඒ දේ අපිමයි කරගත්තේ. අපිමයිම නේද අපේ ධර්මයේ ලස්සනට සුදු වෙනුමක් ඇඳගෙන ගියොත් එහෙම උතුරු සළුවේ අදාගෙන යා පුරෝගෙන යනකොට එයාට පොයේ දවසේ එයාට පාචල් කරන්නේ එයාට එයා අර ලැජ්ජාවටපත් කරන්නේ කතෝලික මුස්ලිම් අය ඇවිල්ලාද නේ? අපේම කෙනින්නේ අපේ කෙනෙකුට බනින්නේ. එතකොට මෙතන බාහිරේ තියෙන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. එතකොට අපේ අයම තමයි අපේ රේ නිග්‍රහ කරන්නේ. එතකොට හොඳම දේ තමයි අපිට තියෙන උනේ අනන්‍යතාවය කියලා දෙයක්. අපේ දෙයක්, අපේ හැඟීමක් තියෙන්නේ මොකද්ද? අපිටම කියලා සිල් ඇඳුමක්. එදාට එදා විතරනේ අපිට උතුරු සළුවේ දැන් පොයේ ගත්තොත් එහෙම අපි පොයේ ගත්තොත් එහෙම පොයේවල් තියෙන අවුරුද්දට 12යි. දවස් 12 මේ අට සිල් සමාදන් වෙන්න තියෙන 365කින්.
එතකොට දවස් කීයක් නැද්ද අපිට සීල් අටසිල් ගන්න? දවස් 12යි. ඊයේ දවස් 12ටවත් තමන්ට කියලා තමන්ට හරියම ඇඳුමක් තිබුණොත්, සීල් ඇඳුමක් තිබුණොත් අන්න ඒක වටිනවා. අපේ අනනිතාවයි අපි රැකගන්න දැනගන්න. ඒ වගේම තමයි දැන් අනිත්‍යය ගැන අනිත්‍යය ඒගොල්ලෝ රැකගන්න යනවනේ. එතකොට ඒ වගේ මේ බෞද්ධ රටක අපේ ස්වභාවය අපි දැනගන්න ඕනේ. එතකොට අපිටම කියලා සීල් ඇඳුමක් තිබීම අනිවාර්යයෙන්ම වටින දෙයක්. ඒක සංවර වෙනන් ඉන එක ඒ කෙනාගේ යුතුයකමක්. අර කෙනාගේ දැන් සමහරවිට සිල් ඇඳුම දැන්වත් අර දුෂ්ට සිත පාපී සිත තියෙන පුද්ගලයා රාගී ඇති කරගන්නවා. ඒක කරන්න දෙයක් නැහැ. එහෙමයි සර්. එතකොට තමා ඒ එතකොට ඒ පැත්ත අනුව කල්පනා කළොත් එහෙම අපි සී කරන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන හැම වෙලේම පොයේ දවස විතර නෙමෙයි හැම වෙලේම ඉන්නේ. එහෙමයි. පින ස්වාමිනාසේ සඳහන් කළ කාරණා ආශ්‍රය කරගනිමින් ඔබ අද මේ පුන් පොහො දිනේදී විහාරස්ථානයකට යනවා වෙන්නට පුළුවන්. නිවසේ සිට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මකාරණා අප පෙන්වා දෙන්නේ ශ්‍රද්ධා රූපවාහිනිය තුළින්. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කළ කාරණේ යලි යලිත් සේපත් කරගනිමින් ඔබට අද පටන් නිවැරදි වන්නට පුළුවන් නම් මම හිතන්නේ ඒ තමයි බලාපොරොත්තුව. එය ඔබට කරන්න පුළුවන් නම් ඔබ හෙට දවසේදී වඩා යහපත් පුද්ගලයෙක් බවට පත් වේවි. ඔබට අද හිතලා හදන්නට හැදෙන්නට පුළුවන් වුණා නම් ඔබට අද සිට නිසි ආකාරව නිවැරදි දේ කරන්න පුළුවන් වුණා නම් ඔබ හෙට සිට නිවැරදි පුද්ගලයෙක් බවට ඉබේටමපත් වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කළ කාමයේ ආශ්‍රිත වූ මේ කාරණා පිළිබඳ අප දවසේදී කතා කරන්නේ සූදානම් වෙන්නේ පුන් පොහෝ දින මේ විශේෂ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මේ වැඩසටහනින් විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරු යලිත් මේ කාරණා පිළිබඳ අප කතා කරන්න සූදානම්. අද පුන් පොහෝ දිනේදී කතා කරමින් සිටින්නේ කාමයේ පිළිබඳ පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අපට පෙන්වා දෙනම කාමය ප්‍රහාණය කළ යුතු ආකාරයන් පිළිබඳ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේදී මේ වැඩසටහන නිම කරන්නට මත්තෙන් උවහන්සේගෙන් මට මේ කාරණේ අහන්නට හේතුණා. පින්වත් ස්වාමීන් වහන්සේලා මුදල් පරිහරණය කරන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය යම් සීලයක් රකින්න උදවි මුදල් පරිහරණයෙන් වැළකී සිටිනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේක සාමාන්‍ය මිනිසෙන් විදිහට සාමාන්‍ය දිනදා කටයුතු සිදු කරන පුද්ගලයන් විදිහට යම් තාද්දුරක අසීරුතාවයක් තිබෙනවා මේ මුදල් පරිහරණය නොකර සිටින්නට. පින්න ස්වාමීනස් මේ මුදල් පරිහරණය නොකර සිටීමෙන් පහසුවක් සිදු වෙනවා. ඒ ප්‍රායෝගිකව අත්හදා බැලීම තුළින් අපට දැනෙන දෙයක්. ඊට අමතරව පුණ්‍ය කර්මයක් කුසලයක් රැස් වෙනවාද? මුදල් පරිහරණය නොකර සිටීම තුළ. මුදල් පරිහරණය කිරීමේදී බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන්ට මේ කහවණු පරිහරණය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙතන සීල්පදයේ පනවන්න හේතු වුණේ බුදුරජාණන් දේශනා කරන දැන් ඒ විනය පිටකයේ තියෙන පාචිත්‍ය පාලි පොත් වහන්සේගේ මික් විභංගයේ එතනදී බුදුරජාණන් වහන්සේ මේ සීලපදේ පනවන්නේ ස්වාමීන් වහන්සේලාට මේ කහවණු ලැබුණාට පස්සේ ඔන්න සමහර ස්වාමීන් වහන්සේලා සිවුරු පිටිපස්සේ දුවනවා. එහෙමයි සන්න. සිවුරු ගන්නම දුවනවා. ඊට පස්සේ සමහර ස්වාමීන් වහන්සේලා ඒ කියන්නේ චීවර පින්ඩ පාත තියෙන සිවුපසේ හොයාගන්න දැන් මේ සිවුපස දැන් අපි උනත් මුදල් වලින් කරන්නේ මේ ඔය කන්න බොන්නේ ඔය ටික එකතු කරගන්නේ. එතකොට ස්වාමීන් වහන්සේලා තේ කාලෙ මොකද කරේ? ඒ පිටිපස්සේ දිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා මේ දැන් හරියන්නේ නැහැ නේ මිනිස්සු දෝෂ ආරෝපණය කරනවා. ඊට පස්සේ බුදුරජාණන් සංඝය එකතු කරලා ඇහුවා මුදල් තිබුණොත් ගන්න බැරි දෙයක් තියෙනවද කියලා. යම් මුදල් තමා තුළ මුදල් කියන දේ තිබුණොත් තමාට ඕන කරන හැම දෙයක්ම ගන්න පුළුවන්. එහෙමයි. දුරාචාර පැත්ත වේවා. ඊට පස්සේ හොඳ පැත්තකට ඒවා. හැම දෙයකටම මුදල් ඕමනේ. එතකොට ඒ නිසා බුදුරජාණන් දේශනා කළා මේ මුදල කියන දේ තුළින් කෙනෙකුගේ ජීවිතයකට අකුසලයක් ඇති කරලා දෙන්න හරි පහසු. නමුත් මුදල තුළ නෙමෙයි අකුසලයේ තියෙන්නේ. මුදල් පරිහරණය කිරීම තුළ එයාට අකුසල් පැත්තට යොමු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා බුදුරජාණන් දේශනා කළා මුදල් පරිහරණය වැඩි කියලා ඉන්නේ. ඇයි පින්ඩ පාත තියෙනවා නම් දාන ටික හම්බෙන්නේ. පාංශ කුල සිවුරු තියෙනවා. අද නම් මිනිස්සු සිවුරු ගෙනල්ලා දෙනවා නම්. ඊට පස්සේ අපිට ඕන මේ ඉම්මක් දුන්නාම කට්ටිය මහා දෙන්නත් ඉන්නවා නම්. ඊට පස්සේ සෙනසුන් හදලා දෙනවා නම් ඒ කාලේ නම් ගස් සැටින් එකේ. තියෙනවා නම්. එහෙම සැහැල්ලු දීපවැත්මක් චාම් සරල ලත දෙයින් සතුරුනේ දීපවැත්මක් ගත කරන කෙනෙකුට මුදල් වුන්නේ නැහැ. මුදලෙන් වෙන්නේ කාමයේ මොහිනකන්නේ. ඒකට මුදල තුල තිබෙන්නේ කාමයේ ඇති කරලා දෙන ස්වභාවය වැඩි. ඒ නිසා තමයි බුදුරජාණන් දේශනා කළේ මුදල් කින්දි පරිහරණය කරන්න එපා කියලා. එතකොට ගිහි ශ්‍රාවකයෙකු වශයෙන් එයාට පුළුවන් නම් දවසකට අඩුම වශයෙන් මාසෙකට එක දවසක්වත් දසසිල් සමාදන් වෙලා රන් විදී මිල මුදල් පරිහරණය වැඩි කියලා ඉන්නේ. ඒ එතකොට සොර සතුට වැඩි වෙනවා ওই මුදල් නිසා.
රණරිදී පාවිච්චි කරමු, ඒක ආරක්ෂා කර දෙන්න. භික්ෂුවක් ඔන්න රත්තරන් ගොඩ ගහගෙන ඉන්නවා කියලා හිතන්න. එතකොට එයා ඒ භික්ෂුවට එළි වෙනකන් සිකියුරි එතන ආරක්ෂා කරන්න වෙනවා. නිකම් ප්‍රශ්නේ භික්ෂුව මහණුනි රත්තරන් ආරක්ෂා කර කර ඉන්නේ, සල්ලි ආරක්ෂා කරගෙන ඉන්නේ. එතකොට ඒ කෙනාට කොහොමද කියන ඥාය පරිපන්නයි කියලා. ඒ භික්ෂුවට කොහොමද කියන සුපටිපන්නයි කියලා. සුපටිපන්නයි කියලා කියන්නේ ආරියෂ්ඨාංගම රාගදීස මොහ දුරු කරන දා. උජුපටිපන්නයි ඍජු මාර්ගයන ඥායපටිපන්නයි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ඒකායන ඉලක්කය කරගෙන ඉන්න කෙනා, ඒ සඳහා පුරුදු වෙන කෙනා. ඒ ඒකායන ඉලක්කය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා මහණ වෙච්ච කෙනෙක් දැන් මේ රත්තරන් ආරක්ෂා කර කර ඉන්න සිකියුරිටි කෙනෙක් වගේ. එතකොට ඥායපටිපන්නයි කියන්නේ බෑනේ. එතකොට මේ ඒකයි මගේ වස්ත්‍රය නෙමෙයි මේක තියෙන්නේ. තියෙන්නේ යාගේ ක්‍රියාව මතයි. ඒ නිසා යම් කිසි ශ්‍රාවකයෙකුට පුළුවන් නම් ඔන්න යාට දාඩුම ගානේ මාසෙකට එක දවසක් කළ රන් රිදී මිලි මුදල් පරිහරණයෙන් වැලකිලා දස්සිය සමාදන් වෙලා ගෙදරට වෙලා හරි ඉන්න. යන්න එතකොට එයාට තේරෙයි ඒකේ තියෙන වටිනාකම කියන්නේ. ඇයි මුදලත් එක්ක මුදල් පරිහරණය නිකන් වැලකිලා බලන්න ඕනේ කී වෙලාවක්. එතකොට ඒ ඒ නිසා එයාට ලැබෙන ඒ මුදලේ නිසා වෙන්න තියෙන යන ප්‍රතිකරල ඔක්කොම වෙනවා. ඔන්න සල්ලි නැ ගමයි යන්න බෑ. ඊට පස්සේ ඕන ඕන දේ කන්න බෑ. ඊට පස්සේ ඕන ඕන ඇඳුම ගන්න බෑ. අන්න කොච්චර සරලද කියලා බලන්න. එතකොට ඒකයි ශ්‍රාවකයෝ ළඟදීන් සතුරු වෙලා සැහැල්ලු අල්පේච ජීවිතයක් උන්වහන්සේලා ගත කරේ. අන්න ඒකයි බුදුරජාණන් තිප්පාවගේ මුදල් පරිහරණය කරන්නේ. පින්න ස්වාමීනාහසේ අද දවසේදී ඒ කතා කළ කාරණා සාකච්ඡා කළ කාරණා අපිට පෙන්වා දුන් කාරණා ආශ්‍රය කරගනිමින් අප කාමයේ පිළිබඳවයි අද කතා කළේ. පින්න ස්වාමීනාහසේ විශේෂයෙන් සඳහන් කළ මේ ධර්ම කාරණා ඔබේ ප්‍රායෝගික ජීවිතයට කොයිතරම්නම් උපකාරී වෙනවාද? විහාරස්ථානයට අසපුවට යන්නට මත්තෙන් මේ කරුණු කාරණා පිළිබඳ නිවසේ සිට සිතා බලා කටයුතු කරන්න. එවිට ඔබට යම් තාක් දුරකට හරි සැනසෙල්ල සිසිලසක් සදා ගන්නට හැකියාවක් ලැබේ. දසසිල් සමාදන් වෙන්නට ඔබට මාසෙ එක දවසක් හරි ප්‍රයෝගී කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියන ඒකයින් ප්‍රාර්ථනයක් මා කරනවා. අද මේ උතුම් ධර්ම කාරණා අපට මැනවින් පින්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියාම ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගින්ම අද පුර පසළොස්වක පොහොය දිනේදා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙතගෙන ධර්ම සාකච්ඡා මේ වැඩසටහන අප මෙතෙකින් නිමවටපත් කරනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.